බ දයස්න ඔබ සිරුදනාටම අද ජෝලි මාසේ පළවෙනිදා අද සුද්දෝ සුවිේශේෂය තුළ ස්වාමීන් වහන්සේ ළඟට පිරිසක් විසින් අන්සභාග රෝගයක ගෙනීමේ සිද්ධයක් සුඳහන් කරනවා මෙතන විශේෂ කාරණාව තමා මේ රෝගියාවට වඩා මේ රෝගයාගේ යහ එමතම රෝග්‍යාව ගෙනාපු පිරිසගේ ඇද හිල්ල ස්වාමීන් වහන්සේගේ අවධනය යොමු වෙන්නෙමි රෝගියයාටත් වඩා මේ පිරිස දිහාාවට ඔඕුන්ගේ ඇද හිල්ල දිහාාවට මේ පිරිස නොයින්නට සමහරවිට මේ රෝගයාට, ස්වාමීින් වහන්සය මුුණගැහෙන්නට සුවවය අදදකින්නට තිබුණු අවස්ථාව මගැහැරට ඉඩ තිබ්බා. මෙත ස්වාමින්න් වහන්සේගෙන් සුවෙල්ලන්නට අප පිරිස වගේ. ඔන්වහන්සේ ගඩු පෞඩුකම් න්හසේගේ වැරදි හොයන්නාපු පිරිසකුත් තින්නවා. පරිසවරූ විනි දෙරයෝ වගේ. හැමෝම බලාපොරොත් තුනෙ මේ රෝගයාගේ ශාරීරික සොය. නමුත් ස්වාමීන් වහන්සේ මුලින්ම කරන්නේ මේ රෝගයාගේ ආත්මය සූපත් කිරීම. පෞකමාකිීම හේතුකොටගෙන පරිසිවර උන්වහසිර චෝදනා කරනවා. එ නිසාම පෞුකමාකිරීමේ බල මේ ලෝකයේ මතුපිට උන්හාහසිර තිබෙන බව ප්‍රකාශ කරන්නට උන්වහන්සේ අවස්ථාව ප්‍රෝජනයට ගන්නවා. අදන අම්මිතාත්තේ ජුදානායකය බොහෝ දෙනෙක්ට ස්වමින් වහන්සේව අඳුරගන්නට බැරිවුනා ඔවුන් ජේසු කියලා කියන්නේ දේව පුත්‍රයා බව වට ගන්නට ඔුන්ට අපහසුන මොද ඔුන්. දවන් වහන්සේව දැක්කේ නීතියකින රාමෝ තුළ පමණයි. එනිසා ඔවුන් ළඟ හිතපුූ දේව පුත්‍රාව පවා ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය තුළ මග හැරුණා. ජේසුබේ මොහෝතේදී මේ රෝගයාට ශාරිීරික සොවයට එහාගිය මහා ආත්මික සොවයක් දානය කරනවා. ජස මනුෂ්‍යයෙක් විදිර දැනන්නට ඇති මේ මනුස්්‍යයා කොයිතරම් ශාරීරික වේදනාවකහි ඉන්නවද කියලා. හැබැයි උන්වාහසට දැනනාා මේ රෝගයාගේ ශාරිරික වේදනාවටත් වඩා මේ රෝගයා අපප නිසා පිඩාවට පත්වෙවා ඉන්නා කියලා. ඒ නිසාම උන්වහන්සේ ශාරිරික සුය ලබාදන්නට ප්‍රථමේෙන්. මේ රෝගයාට ඔහුගේ ඇතුළ අන්තිය සූපත් කරලා ආත්මික සුවයලා බාධනවා. අද අම්ම තාත් මගේ දේ පුතේ. අපි අතරින් කීයෙන් කියදෙනද ආත්මික සුවය ප්‍රාර්ථනා කරල යක්ඥා කරන්නේ. අපි තාමත් හොයන්නේ ශාරිරිික සවයනේද. එනිසා අපි ස්වාමීන් වහන්සට ක්ඩලාවකරමු, අදවසතු රුත්සාහ කරම. චාරික සුවය ප්‍රාථනා කරනට වඩා උන්වහන්සයගින් අපේ හදවත් විනාශ කරන, අපි උන්වහසයගින් නෑත් කරන පාපය අයින් කරලා ආත්මික සුය දෙන්නට කියලා අපි උන්වහසගින් ඉල්ලමු. ඔබ සිරු දෙනාටම ජිසුප හිටයි.